සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී සතරං අම්බිතාති දිව්‍යපතේ අපි හැමෝම ස්වාමින් වහන්සේ තුල ජීවිතයේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයේ කර යන්නට යන්නේ අපේ අධ්‍යාත්මික ජීවිතය පෙරදරි කරගෙන අධ්‍යාත්මික ජීවිතය ඉස්සරහින් තියාගෙන ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතයක් තියෙන හොඳ පුද්ගලෙගේ දෙවියන්ව පෙරදරි කරගෙන ජීවත් වෙන පුද්ගලෙගේ ජීවිතය හරියට හොඳ මේ බැලන්ස් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ බැලන්ස් එක කියන එක හරියට අර වීල් ඇලයින්මන්ට් කරපු වාහනයක් වගේ. රෝද හතරම හොඳට මේ ඇලයින්මන්ට් කරලා තියෙන වාහනයක් වගේ. එක රෝදයක් හරි පොඩ්ඩක් හරි එහෙට මෙහෙට වුණොත් ඒ ඇලයින්මන්ට් එක අපිට ආයේ නැවත කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ වාහනේ තියෙන රෝද හතර මම කැමතියි මෙන්න මේ ආකාරයට විශ්ලේෂණය කරන්න. පළවෙනි රෝදය තමුගේ පෞද්ගලික ජීවිතය. අපි හැමෝටම රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ අපිටම කියලා ජීවිතයක් තියෙනවා. කවුරුත් නොදන්න මගෙම කියලා ජීවිතයක් තියෙනවා. ඒක සමහරවිට කිසිම කෙනෙක් දන්නේ නැතුව වෙන්න පුළුවන්. නමුත් මේ පෞද්ගලික ජීවිතය මගේ ජීවිතය කියලා කියන එක මට වටිනවා. හැම අතින්ම මම කියලා කියන පුද්ගලයා මට වටිනවා. ඉතින් ඒක නිසා එයාවත් හොඳට පෝෂණය කරලා කියලා තියා ගැනීම වටිනවා. මානසිකව ශාරීරිකව නිරෝගීව තියා ගැනීම ගොඩක් වටිනවා. ඉතින් මේ පෞද්ගලික ජීවිතය. ඒ වගේම තමයි තමුන්ගේ පෞල ජීවිතය දෙවෙනි වීල් එක දෙවෙනි රෝදය තමුන්ගේ පෞල් ජීවිතය. පෞලේ ස්වාම පුරුෂයා භාර්යාව දරුවෝ එකතු වෙලා තව සමහරගේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලිස් තාත්තා එහෙම නැත්නම් භාර්යාවගේ ස්වාම පුරුෂයාගේ දෙමව්පියෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නංගිල මල්ලලා මේ වගේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලිස් අපි ලොකු පෞල් සංස්ථාවක් තුළ ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා තමුන්ගේ පෞලේ ජීවිතය කියලා කියන එකත් තමුන්ගේ හොඳ මානසිකත්වයක් තියාගෙන යන්නට බැලන්ස් ලයිෆ් එකක් තියාගෙන යන්නට ඒක හරි වටිනවා. මොකද අපිට වයිෆ්ගෙන් සපෝට් එකක් හම්බෙන්නේ නැත්නම් හස්බන්ඩ්ගෙන් ඒ අවශ්‍ය කරන ඒ සපෝට් එක හම්බෙන්නේ නැත්නම් දරුවන්ගේ උත්සාහයක් නැත්නම් දරුවන් එහෙට මෙහෙට අදිනවනම් මෙන්න මේ තලවලදී අපිට හොඳ පෞල් ජීවිතයක් ගත කරගන්න අපහසු වෙනවා. ඉතින් ඒක න සුබවාදී පෞල් ජීවිතයක් ගත කරන එකත් ගොඩක් වටිනවා. ඒ වගේම තමයි අපිට තියෙනවා අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක තුන්වෙනි වීල් එක අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක වෘත්තීමය ජීවිතය. ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, එමත් නැත්නම් වෛද්‍යවරයෙක්, එමත් නැත්නම් ඉංජිනේරු මහත්තයෙක්, එමත් නැත්නම් මොනවා හරි කමක් නැහැ. ඔබට අදාළ ඔබේ වෘත්තීමය ජීවිතයක් තියෙනවා. අපි මේ වෘත්තීමය ජීවිතය තුළ තමයි අපි හරි හම්බ කරගන්නේ අපේ ජීවිතේ ලොකු සැටිස්ෆැක්ෂන්, ලොකු සතුටක් අපි ළඟා කරගන්නේ අපේ වෘත්තීමය ජීවිතය හරහා, අපේ සේවය දීම තුළ, අපේ දැනුම් සම්භාරයන් හරහා. ඉතින් මෙන්න මේකත් හරියට වටිනවා. අපි හොඳට මේ වෘත්තීමය ජීවිතයත් අපි හොඳට බැලන්ස් කරගන්නට ඕනි. හොඳ ලොකු එනර්ජි එකක් දාලා අපි වැඩ කටයුතු කරන්නට ඕනි. ඒ වගේම හතරවෙනි එක තමයි අපේ සෝෂල් ලයිෆ් එක. හතරවෙනි වීල් එක අපේ සෝෂල් ලයිෆ් එක, අපේ සමාජීයමය ජීවිතය. අපි කවුරුත් කන්දක් උඩට ගිහලා කාත් කවුරුත් නැති තැනක කඩයක් දාගෙන අපි තනියම ඉන්නේ නැහැ. අපේ ස්වාම පුරුෂය භාර්යාවත් එක්ක විතරක් අපි තනියම ඉන්නේ, අපිට ආදරය කරන අයත් එක්ක තනියම ඉන්නේ. මොකද අපි සමාජයක් තුළ ඉන්නේ. සමාජීය ජීවිතයක් කියලා කියන එකක් අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ වීල්ස් හතරම, මේ රෝද හතරම හොඳට බැලන්ස් ඇලයින්මන්ට් එකක් කරපුවා මොකද වෙන්නේ? හොඳට බැලන්ස් වෙනවා. ඉතින් කිසිම අපහසුතාවයක් නැතුව ඕනම කඩතුළු එච්ච පාරක පවා මේ වාහනේ අපිට අරගෙන යන්න, ස්මූත්ලි අරගෙන යන්නට අපිට ඒක උදව්වක් වෙනවා. අපේ ජීවිතේ නැමැති කාර් එක අරගෙන යන්නට අපිට උදව්වක් වෙනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ රළු බොරළු සහිත පාර තුලත් අපිට යන්නට ඒ අවශ්‍ය කරන බැලන්ස් එක දෙන්නට පුළුවන්. ඒ ඇලයින්මන්ට් එක එන්නේ එහෙමනම් අපේ අධ්‍යාත්මිකත්වය තුළ. එහෙමනම් සතරං අම්මේ තාත්තේ දුවේපතේ ඔබ සියලු දෙනාටත් එවැනි අධ්‍යාත්මිකත්වයකින් මෙන්න මේ ෆ්ලේවර් එක අරගෙන හොඳ ලස්සන බැලන්ස් ජීවිතයක් ගත කරන්නට ඔබට අදත් හෙටත් හැමදාමත් හැකි වේවා. ඒ සඳහා ජයම ජය ජේසුගෙන් පිහිටයි.